මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. රාජ්‍ය විශ්වවිද්‍යාල තුල සිදුවන නවක වද සිද්ධීන් පිටු දැකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා 2020 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියකින් පීඩාවටපත් පසින්දු හර්ෂණ සිල්වා නැමැති සිසුවෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවනු ලැබුවා. ඒ අගමිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිදුවන නවක වද සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව දැනුම් දුන්නා. මෙහිදී අගවිනිසුරුවරයා සඳහන් කළේ එම මාර්ගෝපදේශ මාලාව සියලු විශ්වවිද්‍යාල වෙත යොමුකොට සංශෝධන යෝජනා වේ නම් ඒවාද ලබාගෙන අවසන් කෙටුම්පත සකස් කරන ලෙසයි. එසේ සකස් කරන අවසන් කෙටුම්පත අධිකරණයේ හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අගවිනිසුරුවරයා නියෝග කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.